Divine Pradesh Rasakama, Medinabula, Ausha the Hingak at the Bavata, Vartabanapa, Raji, Ausha the Vedinki Sangame Pavasane, Pelika Saha, Vagogadu, Rogus and the Halabagana, Ausha, Adu Matamaka Pavatina Bavai, Americano Dollarate Sapek Shiva, Rupela Ava Pramane Vimata, Ida Hari Minisa, Dollare Agir, Ihaliama, Merata Ausha the Ginvimasandha, Rujuma Palapati Benapa, Mahabanda Karia, Ausha the Anainesandha, Naiver Lippi, Nikutkarani Nathinisa, Mema Ausha the Hingi, Ativi, Atibavai, Raji, Ausha the දින්ගේ සංගමේ සභාපති අජිත් තිලකරත්න මහතා පැවසුවේ රාජ්‍යංශය තුල පිළිකා රෝගීන් වකුගඩ රෝගීන් වගේ භාවිතා කරන අවශ්‍ය සමහර ජීවිත ආරක්ෂක ඖෂධ මේ වෙනකොට හිගෙමින් පවතිනවා ඒ වගේම පුද්ගලික අංශයේ සමහර සමාගම් විසින් තමන්ගේ ඖෂධ බෙදා හැරීම මේ වෙනකොට නතර වෙලා තියෙනවා එතකොට ප්‍රධාන කාරණා කිහිපයක් එකක් තමයි භාණ්ඩාගාරය විසින් ණයවර ලිපි නිකුත් නොකිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රධාන හේතුවක් ඖෂධ රාජ්‍යංශය තුල හිගෙවීමට කෙසේ වෙතත් සති දෙක ඇතුළත ඖෂධ විශාල ප්‍රමාණයක් හිගවීමේ දැඩි අවධානමක් තියෙනවා වෙනත සල්වල පවතින ඖෂධ හිඟේ පිළිබඳ අප සොයා බැලීමක් සිදු කළා ලෙඩ වෙනවා බේත් ඉල්ලන්න බේත් නැ මරන්නද මේ හදන්නේ කියලා තමයි අපි ආණ්ඩුවෙන් අහන්නේ කරුණා කරලා බේත් පුළුවක් විදියට හැම ෆාම්සියෙම ඉෂුව කරන්න ඕන දැනට ප්‍රින්ටර් නැ පැනඩෝල් නැ පොඩි දරුවන්ට දෙන ප්‍රින්ටර් සිරප් එක නැ ඒ නිසා කරුණා කරලා මේකට වහා විසඳුමක් දෙන්න කියලා තමයි අපි ආණ්ඩුවට බල කරලා ප්‍රින්ටර් සිරප් නැ ප්‍රින්ට එක්ස්පෙක්ටරන් නැ පැනඩෝල් පැරසිටමල් තමයි අතස ගොඩක් වැඩි නැ ඖෂධ සැපයීම් කරුව ඖෂධ ලබා දෙන්නේ නැහැ. වයසක කාන්තාවන්ට පාවිච්චි කරන හෝමෝන වර්ග තියෙන දැන් වරුදු ගානක් තිස්සේ නැහැ. ඒක හරීම ප්‍රශ්නයක් ඒ අයට. පොඩි ළමයිට අවශ්‍ය දැන් ක්ලෝපෙනර්මින් සිරප් එක එක බෝතලයක්වත් හොයාගන්න බැහැ. අම්මල තාත්තලා අඬ අඬ රටවටේ ඇවිදිනවා. ඒතර කැස්සර දෙන කෝප් සිරප් මේ බෝතලයක් ගන්න සමහරලාට පාමිසි 10කට ගියාමත් එකක් හොයාගන්න බැරි තත්ත්වයට පත් වෙලා දිනා. පවතින ඖෂධ හිඟය ගැන හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත් සේනාරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා. ඖෂධ විශාල හිඟයක් අද තිබෙනවා. ඒක රජයේ රෝහල්වල පමණක් අත්‍යවශ්‍ය ඖෂධ 60කට වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි ඖෂධ 250කට වැඩි ප්‍රමාණයක් ඖෂධ හිඟයි රාජ්‍ය ඖෂධවල ඒ වගේම පුද්ගලික ෆාමසිවල රටෙත් ඖෂධ හිඟයක් තියෙනවා 107-8ක් විතර ඖෂධ හිඟයක් මේ ඉතිහාසයේ පළවෙනි වට තමයි මේ විදිහේ තත්ත්වයක් ඇති වෙන්නේ මේ විදිහේ උග්‍ර බෙහෙත් හිඟයක් ඇති වෙන්නේ මෙතර ඖෂධ හිඟයක් පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගන්න එපායයි රාජ්‍ය මහත්ය මහාචාර්ය චන්න ජයසොමන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කළා. ඊයේ ඩොලරේ සිදු වුණ වෙනසත් එක්ක නැවත වතාවක් ඊට සමානුපාතිකව ඖෂධවල මිල යම්කිසි වෙනසක් සිදු කරන්න වෙනවා. ඖෂධවල මිල ඉහළයි කියන බලාපොරොත්තුවෙන් පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන් ඔවුන් මේ ඖෂධ විකුණන්නේ නැතුව තියාගෙන ඉන්නේ. අපි ජනතාවගෙන් ඉල්ලන අනවශ්‍ය කලබලයක් බයක් ඇති කරගන්න එපා. රටට අවශ්‍ය බෙහෙත් ටික අපි රටේ අවශ්‍යතාවට ඕන විදිහට ගෙනල්ලා දෙන්න කටයුතු යොදලා ඉදී විශේෂයෙන්ම ඊයේ දිනේ මේ ඩොලර එකට ඉහළගයක් ලබා දෙන්න ගත්ත තීරණෙත් එක්ක නැවතත් මේ ඖෂධ ආනයනය කරන්න මේ සමාගම් දැන් ඉදිරිපත් කරලා ඉන්නවා ඒක නිසා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියන විශ්වාසය තමයි අපි තියෙන්නේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න